ජීවිතයේ ලස්සන විඳින්න ආසාවෙන් බලාගෙන හිටපු මන්දා කෙනෙක්ගේ තරුණ ජීවිතයට කනකුකා හැලුවට පස්සේ ඇයට එතනින් එහාට කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරි වුණා. දේවාන්ගේ අම්මලගේ පෙරත්තේ හින්දම තේජාන්ගේ යාළුවෙක්ගේ ෆැක්ටරි එකේ සුපර්වයිසර් ජොබ් එකක් කෙල්ලට හොයලා දුන්නට පස්සේ කෙල්ල ගෙදරින් එළියට බැහැලා තනියම ගමනක් යන්න පිටත් වුණේ එදා. ඒ වුණත් තේජාන් කෙල්ලව වැඩට ගිහින් ඇරලවන්න කැමති වුණත් මන්දාකිණි නම් මේකට පොඩ්ඩක්වත් කැමති වුණේම නැහැ. මෙතනින් බස් එකේ නැගලා ෆැක්ටරි එක ගාවින් පහින් එකනේ අයියේ, මට යන්න පුළුවන්. මන්දාකිණි එහෙම තමුන්ගේ අකමැත්ත අඟවද්දී තේජානුත් කැමති වුණේ නැහැ කෙල්ලට බලපෑම් කරන්න. ලස්සන මක් පිඟන් නිර්මාණය කරන අපනයන ආයතනයක තමයි කෙල්ලට ජොබ් එක ලැබුණේ. එතන කෙල්ලට ඇත්තටම ගිහාම පුතුම සැනසීමක් නිස්කලංක බවක් දැනුණා. ඇත්තටම කෙල්ලගේ හිතේ කාලයක් තිස්සේ ගොළි වෙලා තිබිච්ච තනිකම වැඩට යන්න පටන් ගත්තු දා ඉඳලා ඇගේ හිතින් මැකිලා යන්න ගියා. කෙල්ලගේ රස්සාවේ පළවෙනි දවස අද. ඉන්ටර්විව් එකට ගිය දවසේ මන්දාකිණිට කිව්වේ සාරියක් ඇඳගෙන රස්සාවට එන්න කියලා. ඒ නිසාමයි කෙල්ල දේවාන්ගෙන් තමුන්ට ඉස්සෙල්ලාම තෑග්ගක් විදිහට ලැබිච්ච සාරිය මුල්ම දවසේ වැඩට අඳින්න තීරණය කෙරුවේ. කෙල්ල ඉස්සෙල්ලාම සාරිය ඇඳලා කණ්ණාඩියෙන් හැඩ බලද්දී ඇයට මතක් වුණේ දේවාන් ඒ සාරිය ඇඳ දවසේ කෙල්ලට කියපු කතාව. ඕක ඇඳලා යනකොට නම් කොල්ලෝ හැරි හැරි බලයි. එදා දේවාන් එහෙම කියද්දී කෙල්ල ළඟට ඇවිත් ඒ පපුව හිස තියාගත්තේ ආයෙමත් අලුත් වෙච්ච ආදරයකින්. අනේ මට ඔයාව නැති වුණානේ, ඇයි එහෙම වුණේ, මම මොන පවක් කෙරුවටද එහෙම වුණේ. කෙල්ලගේ ඇස් බොඳ වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. ආයේ ආයේ මතක් වෙන අලුත් වෙන මතකස්සේ කෙල්ල තවමත් මෙරි මෙරි උපදිනවා. තාමත් ඇගේ හිත පුරාම ඉන්නේ ඔහුයි. මන්දාකිණි වැඩට යන්න ලෑස්ති වෙලා කාමරෙන් එළියට ඇවිත් දේවාන්ගේ අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වැන්දා. තුරුණුවන්ගේ සරණින් හොඳට වැඩ ටික කරගන්න දරුවෝ. දේවාන්ගේ අම්මයි තාත්තයි එහෙම කියලා කෙල්ලගේ හිස අත ගෑවා. තේජාන්ටත් යනවා කියලා එළියට බැහැලා මන්දාකිණි අතුරු පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන ගියා. ටිකක් දුර යද්දී තේජාන් බයික් එකක් අරන් හිමීට කෙල්ලගේ පස්සෙන්ම ඇවිත් කියලා ඇය දැනගත්තේ මන්දාකිණි පාරට ඇවිත් හිටගත්තරත් පස්සේ. එහෙම තේජාන්ව දැක්කට පස්සේ කෙල්ලගේ හිතට දැනුනේ හරි අමුත්තක්. කෙල්ල අඳුරන්නේ නැති කෙනෙක්ව දැක්ක වගේ ඇස් අකුලගත්තී තේජාන්ට දැනුනේත් ලැජ්ජාවක්. අම්මා රංගිගේ පිටිපස්සෙන් ටිකක් යන්න කියලා කිව්ව හින්දායි මම බයික් එකක් අරන් ආවේ. ලැජ්ජාවටත් එක්ක සිද්ධ වෙච්ච අපහසුතාවයේ හින්දම තේජාන් කිව්වේ උගුරෙන් වගේ. ඒත් මන්දාකිණි වචනයක්වත් නොකිය දෙතොල තද කරගත්තා. ටික වෙලාවකින් ට්‍රාන්ස්පෝර්ට් බස් එක ඇවිත් නතර කරාම ඇය නැගගත්තේ තේජාන් දිහාවත් නොබලමයි. අන්තිමට අම්මා කරපු දේ හින්දා කෙල්ල මංගෙන වැරදියට හිතුවද මන්දා. තේජාන්ගේ හිතේ ඇති වුණේ පසුතැවීමක්. විනාඩි 25ක විතර ගමනාන්තයකට පස්සේ ෆැක්ටරි එක ළඟින් බස් එක නවත්තද්දී කෙල්ලගේ හිත අමුතුම රිද්මයකට ගැහෙන්න ගත්තා. හරියට පළවෙනි වතාවට දේවාන්ව මොන ගැහෙන්න ගිය දවස වගේ කියලායි ඇගේ හිත කිව්වේ. ඩිරෙක්ටර් සර්ගේ කැබින් එක කොහෙද? මන්දාකිණි එතන හිටපු සිකියුරිටි එකෙන් අහගෙන ෆැක්ටරි එක ඇතුළට ගියා. අලුතින් රස්සාවකට යන ඕනම කෙනෙක්ගේ හිත තරමක චකිතයකින් ගැහෙනවා වගේ කෙල්ලගේ හිතත් නොනවත්වාම ගැහෙමින් තිබුණා. මේයි කමින්ස කියලා ඩිරෙක්ටර් නමින් ගහලා තිබිච්ච කැබින් එක ගාවින් ඇතුළට යන්න දොරට තට්ටු කරමින් කෙල්ල කතා කෙරුවා. කමින්. ඒ හඬානුව මන්දාකිණි කැබින් එක ඇතුළට යන්න දොර ඇරියා. ඒ ඇරුණු දොරෙන් පෙනෙන රූපේ දැකලා තප්පරයකට කෙල්ල ගල් ගැහුණා. What happened? Come inside කියලා ඔහු කියද්දී කෙල්ල පැටලුණු දෙපා හිමීට ඉස්සරහට තිබ්බා. කෙල්ලට තාමත් තමුන්ගේ ඇස් අදහා ගන්න බැරුව එතනම හිටගෙන හිටියා. ටේක් අ සීට්. ඔහු එහෙම කිව්වත් කෙල්ලට පුටුවෙන් වාඩි වෙන්න තරම් හිතක් තිබුණේ නැහැ. ඇයි බය වෙලා වගේ? මොකද උනේ? ඔහු එහෙම හද්දිත් කෙල්ලට දෙන්න උත්තරයක් තිබුණෙත් නැහැ. Please tell me what happened. ඔහු එහෙම හද්දි කෙල්ලගේ ඇස්වලින් හෝගාලා කඳුළු කඩාගෙන වැටුණා. ඇත්තටම මේ වෙලාවේ ඔහුටත් හිතා ගන්න බැරුව ගියා මොකක්ද වෙන්නේ කියලා. කෙල්ල උත්තරයක් දෙන්නේ නැති තැන ඔහු මදක් නිහඬ වෙලා බලාගෙන හිටියා. ටික වෙලාවකට පස්සේ කඳුළු පිහිදගෙන කෙල්ල ආයෙමත් පියවිත්වයට ආවා කියලා ඔහුට හිතුණා. Can I get you something to drink? ඔහු කරුණාවෙන් එහෙම අහද්දි කෙල්ලට නම් ලැජ්ජත් හිතුණා. No, thank you sir.
කෙල්ල අමාරුවෙන් එහෙම කියද්දි ඔහු කෙල්ලගේ අතින් ඇගේ ෆයිල් එක ඉල්ලගත්තා. ඇත්තටම ඒ වෙලාවේ කෙල්ල අඬපු හේතුව අහන්න ඔහුගේ හිතේ දෙකිඩියාවක් තිබුණත් මේ වෙලාව ඔවුන්ගේ පළමු හමුවීම නිසාම ඇයව අපහසුතාවයට පත් කිරීමට ඔහුට හිත දුන්නේ නැහැ. මගේ තාත්තා තමයි මෙතන ඩිරෙක්ටර්. ඊයේ තමයි මම රට ඉඳලා ආවේ. මිස් මන්දාකිනිට පුළුවන් අද ඉඳලා වැඩ ටික කරගෙන යන්න. ඕල් ද බෙස්ට් කියලා ඔහු ඇගේ දිහාට අත දික් කෙරුවා. ඒ අත අල්ලන්න බැරුව ඇය පත්ුනේ ලොකු අපහසුතාවයකට. ඔහු දිහාට එසවෙන ඒ අත වෙවුලෙනවා කියලා ඔහු දැක්කේ එතකොට. ඇත්තටම ඔහු අසනීපෙන්ද? බැරිම තැන ඔහු ඇහුවා. කෙල්ල නැහැයි කියන්න වගේ ඔළුව දෙපැත්තට වැනුවා. එහෙනම් ඇයි වගේ අත වෙවුලන්නේ? මොකුත් නැහැ සර්. කෙල්ල අමාරුවෙන් උත්තර දුන්නත් එතන මොකක්ම හරි දෙයක් තියෙනවා කියලා ඔහුට නම් හිතුණා. අමාරුවෙන් වුණත් ඒ අත අල්ලගෙන ඔහුගේ සුබපැතුම බාරගත්තු මන්දාකිනි කැබින් එකෙන් එළියට ඇවිත් බර හුස්මක් අරන් පහළට දැම්මා. එයා කොහොමද ඒ හැදරුවම උනේ? මන්දාකිනිගේ ඇස් පුදුමයෙන් වගේම දෙගිඩියාවෙන් පිරීලා ගියේ බර සුසුම් දහස් ගානක් ඇගේ මුවින් පිට වෙද්දී. මං කොහොමද ඒ මූණ බලාගෙන මෙතන ඉන්නේ? ඇය වේදනාවෙන් හිතුවා. ටික දවසක් යනකල් මන්දාකිනිට එතන වැඩ පුරුදු කරන්න ට්‍රේනර් කෙනෙක් දාලා තිබුණේ. කලින් මිස් මන්දාකිනි මේ වගේ ජොබ් එකක් කරලා නැද්ද? ඇයව ට්‍රේනින් කරන්න දාලා තිබුණේ මැදි වයසේ ට්‍රේනර් කෙනෙක්ව. අනේ නැහැ, මම ඊට කලින් ජොබ් එකකට ගිහින් නැහැ. ඇය බොහොම ලෙන්ගත විදිහට කිව්වා. ඒක තමයි, පුරුද්දක් නැහැ කියලා තේරෙනවා. කමක් නැහැ, මෙහෙම ට්‍රේනින් වෙද්දී ඔයාට ඒක ඉබේටම ඉගෙන ගන්න පුළුවන් වෙයි. අපේ ඩිරෙක්ටර් සර්ුත් පෙන්ෂන් කියන්නේ පුතාව හින්දා. මන්දාකිනිව ට්‍රේනින් කරන ඔහු කියද්දී මන්දාකිනිගේ ඇස් උඩ ගියා. ඒ කියන්නේ හැමදාම මට ඒ මූණ දිහාම බලාගෙන ඉන්නවි. මන්දාකිනි හිතුවේ තිගැස්මෙන්. ඇයි මොකද උනේ? බය හිතුණද? ඒ සර් හොඳ සර් කෙනෙක්. අපේ සිහින සර් තරම් හොඳ සර් කෙනෙක් මේ ඩිපාර්ට්මන්ට් එකටම නැහැ. සිහින? කෙල්ල තොල් මැතිරුවා. ඔව්, සිහින කරන්දෙනිය කිව්වම දැන් හැමෝම දන්නවා. රට යන කලිනුත් සිහින සර් මෙතන වැඩ බැලුවා. දැන් ඔය ඩිග්‍රී එකත් කම්ප්ලීට් කරලයි ලංකාවට ඇවිත් තියෙන්නේ. ඔහු උජාරුවෙන් එහෙම කිව්වා. ඒත් කෙල්ලගේ හිත නොසන්සුන් වෙලාත් ගියා. ඒ මූණ ඒ විදිහටම දැක දැක මෙතන වැඩ කරන්නේ කොහොමද කියලා ඇගේ හිත කකියන්න පටන් ගත්තා. සිහිනගේ මුහුණ දේවාන්ගේ ස්වරූපෙම උනේ කොහොමද කියලා ඇත්තටම මන්දාකිනිට හිතා ගන්න බැරි වුණා. ඇස්වල කඳුළු කැට තියාගෙන හොරෙන් නඩන්නද නුඹව නොපෙනෙන්නට තවත් රිදුමක් තියන්නද මේ ඇස් ළඟම ඇවිත් ඔය රුව නතර වුණේ.